ඔය පිටිපස්සේ රොටරේට වෙඩි තියනවා හෙලිකොප්ටර් එක අරගෙන පටන් ගන්නවා අවතෝ කියලා ෆිල්ම් එකක් තිබ්බා ඒකේ තියෙන ඒ යානාවල දැක විශේෂත්වය මොකක්ද මෙන්න අඳිනවා හෙලිකොප්ටරය හරි සක්‍ර දෙයියාස් view එක තවත් සරලව කියනවනම් මේ ඇදලා තියෙන හෙලිකොප්ටරය කොහෙන් බලපුවම පේන ස්වරූපයද ඉහලින් බලපුවම පේන ස්වරූපය ඔබ දන්නවා අහගන්න හෙලිකොප්ටරයක් උඩ යන්නේ හරි සමතුලිතව තියෙන්නේ හරි හෙලිකොප්ටරේ රොටරය කරකවලා වාතය කොහාට තෙරපනවද පහළට තෙරපනවා हेलिकॉप्टर एक में रोटरेन वाते पहाड़ तेरे पना वा ये तो कोड रोटरेन वाते पहाड़ तेरे पास दी वाते इन रोटरे को हाट तेरे पना ये हलट तेरे पना उतना बुते तावा संकीर्ण का ताकि ये प्याक में दिए ना अरे बनूलित क्रियात्मक वेना वा ताटुए हेड या तिक अरे नम प्रधान वशेन हेलिकॉप्टर में मेमी था ना अर कुरुल्ला ताटु घात दिमो को देवेन बुते वाते तेरे पना वाने को हाट था පහලට එතකොට වාතයෙන් කුරුල්ලව තෙරපනවා ඉහළට ඉතින් අපිට බෙයිද සර් මෙහෙම මෙහෙම තටු ගහලා ඉන්න මොකද තියෙන සිද්ධිය පුළුවන් අපිට තටු ගහලා යන්න නමුත් ඒ තටු වලින් වාතය මත ඇති වෙන්නේ සාපේක්ෂව මොන වගේ බලයක් කුඩා බලයක් ඒක අපිව බැලන්ස් කරන්න තරම් ප්‍රමාණවත් නැහැ හරි එහෙමයි කියලා හරි අතර කේල් කොල ටිකක් එහෙම බැඳගෙන පයින්ඩ් යන්නේ එපා ඒත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ ඒකෙදි පුතේ විශාල බලයක් අවශ්‍ය වෙනවා අපිට හරි දැන් එහෙමනම් මේකෙන් වෙන්නේ කුරුල් මේ හෙලිකොප්ටරෙන් වෙන්නේ වාතයේ පහළට තල්ලු කරද්දී හරි වාතයේ පහළට තල්ලු කරද්දී වාතයෙන් හෙලිකොප්ටරේ ඉහළට තල්ලු කිරීමක් නේ හරි දැන් මේ වාතයේ පහළට තල්ලු කරන්න නම් හෙලිකොප්ටරේ තියෙන ටෙක්නික් එක තමයි රොටරේ කරකවලා අර ෆෑන් එකේ බ්ලේඩ්ස් වල ඔයාලට තේරෙනවද පොඩි ඇන්ගල් එකක් තියෙන්නේ අන්න ඒ වගේ හෙලිකොප්ටරේ බ්ලේඩ් එකෙත් තියෙනවා පොඩි ඇන්ගල් එකක් ඒකත් එක්ක වාතයේ පහළට තෙරපීම තමයි ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ දැන් එහෙනම් මේ අනිවාර්යයෙන්ම මේ රොටරේ කැරකීම තියෙන්න ඕනේනේ. හරි එහෙනම් මම කියනවා හෙලිකොප්ටරයෙන් රොටරය කරකවනවා දක්ෂිණාවර්තව. දැන් මෙතන වස්තු දෙකක්. කවුද මෙතන ඉන්න වස්තු දෙක? හෙලිකොප්ටරේ රොටරයයි. එතකොට හෙලිකොප්ටරෙන් රොටරය කරකවනවා මොන වර්තවද? දක්ෂිණාවර්තව. හෙලිකොප්ටරෙන් රොටරය කරකවනවා මොන වර්තවද? දක්ෂිණාවර්තව. දැන් අපි තුන්වෙනි නියමයට අනුරූප නියමයෙන් කියන්නේ හෙලිකොප්ටරෙන් රොටරය දක්ෂිණාවර්තව කරකවනවනම් රොටරයෙන් හෙලිකොප්ටරය කරකවන්න ඕනේ වාමාවර්තව. එහෙනම් මේ කහපාටින් පෙන්වන්නේ කවුරු කරකෙන දිශාවද පුතේ නා? රොටරය කරකෙන දිශාව. එහෙනම් රොටරය කරකෙන දිශාව තමයි දක්ෂිණාවර්තව. එහෙනම් හෙලිකොප්ටරේ ඇතුලේ තියෙන මේ මෙතනින් රොටරේ මේ පැත්තට කරකවනවා කියන්නේ රොටරයෙන් හෙලිකොප්ටරේ කරකෙන්න ඕනේ නිකම්ම කොහෙටද අනිත් පැත්තට පුතේ අපි වැටෙන්න යද්දි ගූර්ණයක් ඇති වෙනවනේ මේ වැටෙන එක වළක්වන්න අපි අත් දෙක කරකවන එක එතනත් ඒකම තමයි වෙන්නේ එහෙනම් මේකෙන් මෙයා මේ පැත්තට කරකවනවා කියන්නේ රොටරයෙන් හෙලිකොප්ටරේ කරකිනවා ඒ දිශාවට අනිත් දිශාවටද අනිද්දේශාවට. ඒ කියන්නේ මොන වර්තවද? වාමා වර්තව. හරි. මට එහෙමනම් කියන්න මෙතන ටාර් ගාලා මම මෙහෙම කහපාටින් ඇඳලා තියෙන කාගෙන් කවුරු මත ඇති වෙන ව්‍යාවර්තයේ දිශාවද? හෙලිකොප්ටරෙන් රොටරේ මත ඇති වෙන ව්‍යාවර්තයේ දිශාව තමයි කහපාට. එතකොට නිල් පාටින් ඇඳලා තියෙන රොටරෙන් කවුද? හෙලිකොප්ටරේ මත ඇති වෙන ව්‍යාවර්තයේ දිශාව. එහෙමනම් එහෙමනම් මේ සීන් එක නිසා දැන් හෙලිකොප්ටරේ කරගෙන යනවා කොහමද වාමාවර්ත එහෙමනම් ඉතින් මේකේ ඉන්න මගේ ඉන්න පුතේ අරේ අවතරණයි මේක ගිහිල්ලා එද්දී ඉතින් පැයක් විතර ඊට පස්සේ බිමට ඇවිල්ලා අරේ කරගි කරගි ඉන්න තමයි වෙන්නේ හරි මෙහෙනම් මේ විදිහට කරගෙන එක වලක්වන්න ඕනේ කරගෙන එක දැන් මේ හෙලිකොප්ටරේ කරගෙන වාතේනේ පුතේ එනම් වලක්වන්නත් හෙල්ප් එක ගන්න තියෙන කාගෙද? එහෙනම් වාතයෙන්. එහෙනම් මම වාතයෙන් ඉල්ලා ගන්න ඕනේ බලයක් මෙන්න මේ පැත්තට. වාතයෙන් ඉල්ලා ගන්න ඕනේ බලයක් මේ පැත්තට. එහෙනම් බලන්න මේ රොටරේ සීන් එක හින්දා හෙලිකොප්ටරේ කරගෙන යනවා මොන වර්තවද දැන් එහෙමනම්? වාමා වර්තව.
එහෙම කරගෙන එක වලක්වන්න එහෙම කරගෙන එක මෙහෙට කරගෙන එක වලක්වන්න හරි රොටරය මත බලයක් තියෙන්න ඕනේ මේ පැත්තට නෙමෙයි කොහටද අනිත් පැත්තට එහෙම බලයක් දුන්නොත් දැන් මෙයා කරගෙන පුළුවන් වේද බැරි වේද පුළුවන්ද බැයිද බෑ එතකොට දැන් හෙලිකොප්ටර් එක කරගන්නේ නෑ එහෙනම් හෙලිකොප්ටරේට ඕනේ මේ පැත්තට බලය ඒක ගණ්ඩ ඉන්නේ කවුද ඒක ගණ්ඩ ඉන්නේ කවුද වාතේ එනම් වාතයෙන් අනේ මචං මට මේ පැත්තට බලයක් දෙන්නයි කියලා ඉල්ලනවා. එහෙම ඉල්ලුවා කියලා වාතේ බල දෙනවද? නැහැ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? වාතයෙන් මේ පැත්තට බලයක් ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? වාතය මත දෙන්න ඕනේ බලයක්. ඒ පැත්තට නෙමෙයි කොහටද? අනිත් පැත්තට. එහෙනම් මේ මේකේ පිටිපස්සට රොටරයක් තියෙනවා. මෙහෙම පිටිපස්සට රොටරයක් තියෙනවා. මෙහෙම ඒකෙන් වාතය තෙරපනවා මෙන්න මේ පැත්තට. වාතය යවනවා මේ පැත්තට. මේ තියෙන අර පිටිපස්සට රොටරය. අර එහෙනම් මේ පිටිපස්සට රොටරෙන් වාතය මේ පැත්තට යනවා. එහෙනම් පිටිපස්සට රොටරෙන් වාතය මේ පැත්තට තරළු කරනවා කියන්නේ ඒ වාතයෙන් මෙයාව තෙරපනවා කොයි පැත්තටද? අනිත් පැත්තට. දැන් බලන්න संप्रयुक्त संप्रयुक्त व्यावर्तोपावतीप्टर मत व्यावर्त देख हेलिकॉप्टर मत व्यावर्त देख रोटर මොනවර්ත දෙ හරියට කියන්නේ රොටරේ මගින් නැති වෙනවා අනිවාර්යෙන් රොටරේ මගින් නැති වෙනවා මොනවර්තවද වාමාවර්තව වාතයේ මගින් නැති වෙනවා දක්ෂිනාවර්තව ඒ ව්‍යාවර්ත දෙක මොනව වෙනවද කැපිලා යනවා නමුත් කිසියම් මො හේතුවක් නිසා මේක කැඩිලා යනවා හෝ මේක වැඩ කරන්නේ නැතුව යනවා එතකොට හෙලිකොප්ටරේට මෙන්න මේ රෝස පාටින් පෙන්නලා තියෙන ව්‍යාවර්තය ඇති වෙන්නේ නැහැ එතකොට තනිකරම තියෙන්නේ මෙන්න මේ නිල් පාට ව්‍යාවර්තය විතරයි. එතකොට මේ ව්‍යාවර්තය නිසා හෙලිකොප්ටරේ මෙහෙම කරකෙන්නට යනවා. තේරුණා නේද පුතේ කතාව? හරි, ඔන්න ඕකෙන් තමයි එහෙනම් මේ හෙලිකොප්ටරේ සමතුලිතතාවය රකින්නේ. එහෙනම් මෙතන තියෙන්නේ අර අනුරූප ව්‍යාවර්තය සම්බන්ධ නියමය. මොකද්ද නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් කියන්නේ? සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් තියෙනවා. මෙතනදී කියන්නේ මොකද්ද? සෑම ව්‍යාවර්තයකටම අන්න සමානයි ප්‍රතිවිරුද්ධ. අපි ඒක වචනේ ලියමු හරියට ඩීටේල් ඇතුව ව්‍යාවර්තයක් පවතිනවායි කියලා. දැන් එතකොට ඔයාලා දැකලා තියෙනවද හැම හෙලිකොප්ටරයකම මෙන්න මේ වගේ ව්‍යාවර්ත මෙන්න මේ වගේ පොඩි රොටරයක් නැහැ. ඒ වෙනුවට අනුගමනය කරලා තියෙන වෙනත් ක්‍රියාමාර්ග තියෙනවා. පුළුවන් නම් ආ හැවට ෆිල්ම් එක එහෙම බලලා තියෙනවද? හැවට කියලා ෆිල්ම් එකක් තිබ්බා. ඔය ෆිල්ම් එකේ එහෙම තියෙන හෙලිකොප්ටර්ස් වගේ ඒකේ තියෙන ඒ යානාවල දැක විශේෂත්වය මොකක්ද? ඒකේ තියෙනවා දෙපැත්තේ රොටර දෙකක්. ඒ රොටර දෙකක් තියෙන එකේදී අන්න ඔය විදිහට පුතේ හරි ඒ ව්‍යාවර්ත දෙක කැන්සල් වෙන්න තමයි දාලා තියෙන්නේ. ඊට පස්සේ ඔය US ආමියගේ එහෙම තියෙන හෙලිකොප්ටර්ස් වල දැකලා ඇති. නිකන් ඊට වඩා ලොකු හෙලිකොප්ටර්ස් ඒකේ රොටර දෙකක් තියෙනවා. හරි, ඔය දැකලා සමහර ලාට මේම නිකන් අර නැව් වගේ. හරි, මෙතනත් රොටරයක් තියෙනවා. හරි, මෙතනත් රොටරයක් තියෙනවා. එතකොට මෙහෙම රොටර දෙකක් තිබීමේ වාසිය මොකක්ද? ඈ රොටර දෙකෙන්ම වාතය කොහාට තෙරපනවද? පහළට තෙරපනවා. එතකොට වාතයෙන් මේ රොටර දෙකම කොහාට තෙරපනවද? ඉහළට තෙරපනවා. එතකොට ඉහළට තෙරපුවම පස්සේ සිද්ධ වෙන දේ තමයි වැඩි බරක් ඔසවාගෙන යෑමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඉතින් වැඩි බරක් ඔසවනවා වගේම වැඩි ඉන්ධන ප්‍රමාණයකුත් යනවා. මොකද ලොකු රොටර දෙකක්ම කරගෙනව. හරි, එනම් මේ මේකේ ඔසවන්න පුළුවන් බර ප්‍රමාණය වැඩි. ඒ වගේම මෙයාගේ පුතේ මේ භ්‍රමණක්ෂ එහෙම නැත්නම් භ්‍රමණ දිශාවල් තෝරාගෙන තියෙන්නේ. භ්‍රමණ දිශාවල් හදාගන්නේ මේ යානය මත ඇති වෙන මෙන්න මේ නිල් පාටෙන් ලකුණු කරපු මේ ව්‍යාවර්ත දෙක මොනවා වෙලා යන විදිහටද? කැන්සල් වෙලා යන විදිහට. එතකොට පුතේ ආයේ පිටිපස්සේ අර අමතර රොටරයක අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ.
තේරුණා නේද පුතේ කතාව හරි එහෙනම් ඔන්න ඔය සංකල්පය තමයි මෙන්න මේ තුන්වෙනි නියමයෙන් අපි ලස්සනට පැහැදිලි කරන්නේ හරි